ජාතික හැඳුනුම්පත් අගෝස්තු පළමුවනිදා සිට දෙගුණයක් වෙයි කියලා තමයි මේ වැඩිවෙච්ච කාරණයක්. දැන් අපිට අඩුවෙච්ච දේවල් නැහැනේ, වැඩිවෙච්ච දේවල් විතරයි කියන්න තියෙන්නේ. මොකද මේ ජාතික හැඳුනුම්පත් සම්බන්ධ කාරණේ ගැන කියද්දි අපිට අමතක කරන්න බැරි එක තමයි විද්‍යුත් ජාතික හැඳුනුම්පත. හැබැයි තාම හොයාගන්න බැරි වෙච්ච හැඳුනුම්පතත් ඒකමයි. ජාතික හැඳුනුම්පතේ සේවා ගාස්තු ලබන නොවැම්බර් පළමුවනිදා සිට 100%කින් ඉහළ නංවා ඇති බව තමයි මේ ලිපියෙන් බාසුර අනාවරණය කරන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය පෙරේදා මහජන ආරක්ෂක මාතිට රන්නලස් මහතා විසින් නිකුත් කළා. ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට ඉදිරිපත් කරන අයදුම් පත්‍රයකට මෙතෙක් අය කළ රුපියල් 100ක ගාස්තු රුපියල් 200ක් දක්වා ඉහළ නංවා තියෙනවා. ජාතික හැඳුනුම්පතේ අනු පිටපතක් නිකුත් කිරීමේදී මෙතෙක් අය කළ රුපියල් 500ක ගාස්තුව රුපියල් 1000 දක්වා වගේම ජාතික හැඳුනුම්පතේ සංශෝධිත සහිත අනු පිටපතක් නිකුත් කිරීමේදී අය කළ රුපියල් 250ක ගාස්තුව රුපියල් 500 දක්වාත් කල් නිකුත් වූ ජාතික හැඳුනුම්පතකට නව හැඳුනුම්පතක් නිකුත් කිරීමට මෙතෙක් අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 200ක් දක්වාත් ඉහළ නංවා ඇති බව තමයි මෙමගින් වැඩිදුරටත් කරුණු අනාවරණය කරලා තියෙන්නේ. හැමදේම දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා. ඉතින් ජාතික හැඳුනුම්පතටත් මේ කාරණේ ඒ විදිහටම බලපැවැත්වලා තියෙනවා. මං ඒ නිසා ඔබට කියන්නේ ජාතික හැඳුනුම්පත අලුත් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම්, නැතිවෙච්ච ජාතික හැඳුනුම්පත හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් කල් දාගන්න එපා. දැම්මික්මට කරගන්න හෙට අනිද්දා වෙද්දි තව ගණන් මිනුම් අපිට කියන්න සිද්ධ වෙයි සමහර විට.